ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. මේ වසංගත කාලේ දරුවන්ට කඩවලවල කෑම නොදී රස බේරන පැණි බේරන රොයල් ෆලූඩා එකක් අඩු වියදමකින් ගෙදරම හදලා දෙමුද? මම මේ ගන්න ප්‍රමාණ වලින් 4 දිනකට සෑහෙන ලොකු ෆලූඩා වීදුරු 4ක් හදා ගන්න පුළුවනි. නැත්නම් මේ ප්‍රමාණ අරගෙන 2ක් හදලා ඉතිරි එක දවස් 3-4 ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන ඔයාගේ බබාට සැරින් සැරේ දෙන්න පුළුවන්. පොඩි අය විතරක් නෙමෙයි මේ ෆලූඩා එකට ලොකු අයත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා. අවශ්‍ය දේවල් පැහැදිලිවම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා, බලාගෙන සූදානම් කරගන්න. මම පියවරෙන් පියවර ඔයාලට කියලා දෙන්නම් මේ ෆලූඩා එක රසම රසට හදාගන්නේ කොහොමද කියලා. පියවර එක ජෙලි එක හදලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. වතුර කප් එකෙන් 4/3 ගන්න. අඬු කෝප්පෙන් නම් 1යි. ඊට පස්සේ ජෙලි පැකට් එක දාගන්න. මේ ජෙලි පැකට් එක ග්‍රෑම් 85යි. ජෙලි එක දාලා ටිකක් හැඳි ගන්න. වතුර ටික නටාගෙන එනකොටම වගේ ගින්දර ඕෆ් කරන්න. ඊට පස්සේ අයිස් කැට ටික දාගන්න ඕනේ. මේ අයිස් කැට දැම්මහම ජෙලි එක ඉක්මනට අපිට සෙට් කරගන්න පුළුවන්. අයිස් කැට කප් එකකින් නම් 4/3, අඬු කෝප්පෙන් නම් 1යි. මේ වගේ පියන වහන්න පුළුවන් භාජන දෙකක් අරගෙන ජෙලි ටික බෙදලා දාගන්න. ඊට පස්සේ මේ ටික ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. ජෙලි ටික සෙට් වෙන්න ඕනේ. මේ විදිහට පියනෙන් වහලා පැයක් ෆ්‍රිජ් එකේ දාන්න. පියවර දෙක ෆලූඩා වලට දාන්න මේ වගේ නූඩල්ස් ඕන. වර්මසෙලි නැත්නම් හීනි ඕනම නූඩල්ස් වර්ගයක් හරියනවා. මම අරගෙන තියෙන්නේ රයිස් නූඩල්ස් එක. මේ වගේ ප්‍රමාණයක් අරගන්න. ඊට පස්සේ වතුර ටිකක් ලිපේ තියලා වතුර ටික නටනකොට නූඩල්ස් ටික දාගන්න ඕනේ. මේ රයිස් නූඩල්ස් එක විනාඩි 2 තැම්බෙනවා. මේ විදිහට මම වතුර නටනකොට නූඩල්ස් ටික දාලා පොඩ්ඩක් පියනෙන් වහලා තියලා ඊට පස්සේ මේකේ වතුර පෙරා ගන්නවා. වතුර පෙරාගත්තු නූඩල්ස් ටික මේ වගේ පියන වහන්න පුළුවන් භාජනයක දාලා මම ඒකත් දැන් ෆ්‍රිජ් එකේ දානවා. පියවර 3 කිරි ටික උණු කරගන්න ඕනේ. ඔයා ෆලූඩා එක හදන්න ගන්න වීදුරුවෙන් වීදුරු එකමාරක් ෆ්‍රෙෂ් මිල්ක් කරගෙන දාගන්න. කිරි එක මේ විදිහට නටනකොටම ගින්දර ඔෆ් කරගන්න. ඊට පස්සේ මේක රූම් ටෙම්පරේචර් එකට නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ දාන්න. කිරි එක පැය භාගයක් විතර සීතල වුණාම ඇති. දැන් ප්‍රධාන වැඩ තුන ඉවරයි. පියවර 4 හැටියට අපිට පුංචි පුංචි ලෑස්ති කරගන්න තියෙන අනිත් දේවල් ටික අපි ඔක්කොම ලෑස්ති කරගමු. කසකස අයට මේස හැන්දක් දාලා ඒකට වතුර ටිකක් දාලා ඒක පිපෙන්න පැත්තකින් තියන්න. කිරි එක සීතල වෙන්න පැය භාගයක් තියලා අරන් ආවේ. දැන් රෝස් සිරප් එකෙන් මේ සැහැඳි එකමාරක් දාගන්න ඕනේ. ඔයාලා වැඩියෙන් පාටට කැමති නම් මේ සැහැඳි දෙකක් එකතු කරගන්න. දැන් කස්කස අයට ටික හොඳට පෙඟිලා ඉවරයි. තව ඕන කරනවා හීනියට කපාගත් නට්ස්. ඔයාලට කජු ගන්න පුළුවන්. මම ගත්තේ ආමන්ඩ් සහ පිස්තාචියෝ. දැන් පළතුරු ඕන වෙනවා. ඔයාලා කැමති පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මම ගත්තේ කෙසෙල් හා මිදි.
ඔයාලට කෙසෙල් හා ඇපල් උනාත් එකතු කරගන්න පුළුවන්. දැන් සෙට් වෙච්ච ජෙලි එක ගෙනල්ලා මේ වගේ කෑලි කපා ගන්න. පලුඩ එක හදාගන්න වීදුරු එකකට අයිස්ක්‍රීම් හැඳි දෙක ගානේ ඕන කරනවා. මම ගත්තේ වැනිලා අයිස්ක්‍රීම්. ඔයාලට පුළුවන් කැමති ෆ්ලේවර් එකක අයිස්ක්‍රීම් ගන්න. අන්තිම පියවර විදිහට මම පලුඩ එක හදාගන්න යන්නේ. පලුඩ එක හදාගන්න ගත්ත වීදුරුට ජෙලි මේස හැඳි එක ගානේ දාගන්න ඕනේ. දැන් තඹගත්ත නූඩල්ස් එකෙන් මේස හැඳි එක හමාරක් වගේ දාගන්නවා. දැන් රෝස් සිරප් එකෙන් තේ හැන්දක් වගේ දාගන්න. ඊට පස්සේ කසකස ඇට වලින් මේස හැන්දක් දාන්න ඕනේ. වීදුරේ භාගයක් විතර වෙන්න හදාගත්තු රෝස් මිල්ක් එක දාගන්නවා. දැන් අයිස්ක්‍රීම් දාගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්තු ආමන්ඩ් සහ පිස්තාචියෝ දාගන්නවා. ඔයාලට මේ දෙක නැත්තම් මං කලින් කිව්වා වගේ කජු දාගන්න පුළුවන්. දැන් පොඩි කෑලි කපාගත්තු කෙසෙල් සහ මිදි දාගන්නවා. ආයෙත් ජෙලි තට්ටුවක් දාගන්නවා. ආයෙත් ඊටුඩින් කසකසයට මේස හැඳ ගානේ දාගන්න. අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාලා ආයෙත් ඊටුඩින් රෝස් සිරප් එක පොඩ්ඩක් දාගන්නවා. දැන් මේ ටික ටුඩින් කපාගත් ආමන්ඩ් සහ පිස්තාචියෝ දාගන්නවා. දැන් ෆලුඩ එක හදලා ඉවරයි. මේ වගේ රසට, මේ වගේ පිරිසිදුවට ඔයාලට කවදාවත් කඩෙන්නම් ෆලුඩ එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ගෙදරම හදාගන්න. ඒ වගේම ඉතුරු වෙන දේවල් ටික ඔයාට ෆ්‍රිජ් එකේ අරන් තියලා ආයේ පහුවෙනි දවසට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ රසම රස වීඩියෝ එකට ඔයා ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෆේස්බුක් එක වගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ආයෙත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.